ආයුබෝවන් සිලෝන් නැග්‍රී අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා අද අපි කතා කරන්න යන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දන්වා ගන්න පුළුවන් රඳා ගන්න පුළුවන් හොඳම සාකයක් ගැන ඔබට මතකද අපි පහුගිය කොරෝනා වසංගත කාලයේ අපි නිවස් වලට මෙලා හිටියා ඒ කාලේ තමයි අපට දේශීය ආයුර්වේද අපේ සාකවල වටිනාකම අපට දැනෙන්න ගත්තේ ගමකින් බලන්න කල්පනා කරලා අපි කී දෙනෙක් රෝහල් වලට ගියාද බේත් ගන්න කී දෙනෙක් අපි අතරින් වියෝ වුණාද ඇත්තටම ගොඩක් නෑ හැමෝම හිතලා බලන්න අපේ ගම් වල කී දෙනෙක් බේරුණාද අපි ඒ කාලේ ඇත්තටම මොනවද අපි පානය කරේ මොනවද අපි බිව්වේ අන්න ඒ වෙලාවේ තමයි අපි පාවිච්චි කරගන්නේ වෙනිවැල් ගැට කොත්තමල්ලි ඒක නිසායි මේ කාලේ විදිහට අපි ඇත්තටම තෝරාගත්තේ මේ වෙනිවැල් ගැට සාකයේ තියෙන වටිනාකම කියන්න අපිට මතක ඇති ඉස්සර කාලේ අපිට පොඩ්ඩක් කම්බියක් ඇනුණත් පොඩ්ඩක් කැපුණත් අපි රෝහල් වලට ගියා තමයි බේත් ගන්න ඒ වුණාට ඒ ප්‍රථමයෙන් අපි ඉස්සලා පිට ගැස්ම අපිට වළක්වා ගන්න අපි වෙනිවැල් ගැට වීදුරුවක් ඇත්තටම බීලා තමයි ගියේ ඒකෙන් තමයි අපි අපේ ප්‍රතිශක්තිය අපේ ප්‍රතිශක්තිය කියන්නේ අපේ ශාරීරික ශක්තිය අපි රඳවගත්තී ඒ වගේම තමයි දැනුත් අපට අපි මේ දෙවනි රැල්ලේ අපට හරිම වටිනාකමක් වෙනවා වෙනිවැල් ගැට කොත්තමල්ලි පානය අපට ඉතාමත් වටිනවා මොකද ඉච්ඡර ශක්ති සම්පන්න බලයක් තියෙන සාගයක් තමයි වෙනිවැල් ගැට එනිසායි අපි මේ වීඩියෝ එකේ වෙනිවැල් ගැට ගැන කතා කරන්න ගත්තේ මොකද වෙනිවැල් ගැට අපට දැම්මම වටන් ගත්තොත් අපට හදා ගන්න පුළුවන් අපි දැනට ඇත්තම කල කරමින් යන දෙයක් තමයි එනිසායි හදිස්සියම මේ වෙනිවැල් ගැට වල තියෙන වටිනාකම මේ අවදී ඔබට දැනුවත් කරන්න ඕන නිසායි අපි අද මේ වෙනිවැල් ගැට වැඩසටහන ඇත්තටම ඔබ වෙත ගෙනෙන්න සිටුවේ වෙනිවැල් ගැට සාකය සිංහ රාජා අඩවියේ තමයි ගොඩාක් බහුලව තියෙනවා ඒ වගේම තවත් රක්ෂිත වනාන්තරවල බහුලව තියෙනවා ඇත්තටම මේක විනාශ කරන්න එපා මොකද මේක සංරක්ෂිත පැලෑටියක් වශයෙන් තමයි මේකට ඇත්තටම ආරක්ෂාව සැලසලා තියෙන්නේ මේක කපන්න තහනම් මොකද අපේ අය වැල කපලා ගන්න පහලින් ඊට පස්සේ විශාල වැල් කොටසක් ගස් මේක ගොඩාක් උඩට යනවා ඇත්තටම ඒ නිසා ඒ කොටසම විනාශ වෙලා යනවා මොකද අපි අර පිළිවෙලක් නැතුව මේක අතු ඒ කියන්නේ මේ වැල කපලා යන නිසා මේක වැලක් වශයෙන් තමයි යන්නේ වනාන්තරවල තමයි තෙත් කලාපයේ විශේෂයෙන් හැදෙනවා ඒ වගේම ගොඩාක් වනාන්තරවල මේක ඇත්තටම තියෙනවා අපිට මේක බීජ මගින් පැල කර ගන්නත් පුළුවන් තියෙන තැනකින් අතුරු කිල්ලක් අපට පුළුවන් සමහර ලාට ගම්මානවල තියෙනවා කවුරුත් ඒක දන්නේ නැහැ අපිට පුළුවන් අපි ළඟ තියෙනව නම් හරි පොඩි ලේයර් එකක් දාලා හෝ නැත්තම් අතුරු කිල්ලක් කපලා හරි හිටවගෙන අපට පුළුවන් පැල කර ගන්න ගොඩාක් පැල කර ගන්න ඇත්තටම අතු අපහසු ඒ නිසා තමයි අපි අර ලේයර් එකක් දාන්න ගැන තමයි අපි දැන් ඊළඟට පෙන්වන්නේ නැත්තම් බීජ මගින් පැල කර ගන්න පුළුවන් बीज ගන්න අපිට ටිකක් අපහසුයි අවුරුදු 15ක් විතර යනවා ඇත්තටම වැලකින් බීජ ලබා ගන්න. අවුරුදු 15ක් විතර ගියන් පස්සේ තමයි වැල පරිණතභාවයට පත් වෙලා ලොකු දණ්ඩ වශයෙන් ඇත්තටම අපිට ගන්න පුළුවන්. එනිසායි මේක ගොඩක් මේකට ආරස්සාවක් දීලා තියෙන්නේ. අපි බලමු එහෙනම් අපි කොහොමද අපි ළඟ තියෙන පැලයකින් හරි කොහොමද වෙනිවැල් ගැට හිකිල්ල අපි ලේයර් එකක් දාලා ප්‍රවේශයෙන් කොහොමද පැල කරගන්නේ කියලා. එනිසා අපිට පුළුවන් අපි පසුගිය වැඩසටහනක ඉදිරිපත් කරා කිලෝ පේර අත්තක් හෝ දේශීය පේර අත්තක් ලේයර් එකක් දාලා පැල කරගන්නේ කොහොමද ඒ සඳහා අවශ්‍ය මාධ්‍ය මොකද්ද කියලා අන්නේ වීඩියෝ එක දාන්න බලන්න ඒක ඇත්තටම ඒකේ විදිහට තමයි අපි මේ මොකද වෙනිවැල් ගැට සාකයක් ලේයර් එකක් දාන්න අපි මාධ්‍ය සකසගන්නේ එසේනම් බලමු අපි ළඟ ඇත්තටම වසරක පමණ පැලයක් තියෙනවා ඒ පැලෙන් ලේයර් එකක් දාලා තව පැලයක් අපි කොහොමද හදාගන්නේ කියලා මේ දකින්න තියෙන්නේ වෙනිවැල් ගැට වැලක් අපේ ඇත්තටම මේක වසරක් පමණ තමයි වයස අඩි 5ක් පමණ දැනට උසට වැවිලා තියෙනවා අපි ඒකෙන් තමයි පොඩි රිකිල්ලක් කොහමද මුල් අද්දවා ගන්නෙ කියලා අපි දැන් පෙන්වන්න යන්නේ මොකද මේක මේ ලේයර් ක්‍රමයටත් ඇත්තටම පොඩි රිකිල්ලක් පැල ගන්න පුළුවන් බොහොම සියුම්ව කරන්න ඕනේ ඒක නිසා බලන්න දැන් මේ අපි ලේයර් එකක් දාන්නයි යන්නේ පොඩි කෑල්ලකට අපි එහෙනම් ඒ ලේයර් එක දාලා බලමු මේ දකින්න තියෙන්නේ අපි පුරවාගත් පොලිතින් මේ කොහොමද දාලා තියෙන්නේ පොලිතින් උරය අපි කිලෝ පේර එකේදී ලේයර් එකකට ගත්ත විදිහටම තමයි හැබැයි අඟලක් පළල පොලිතින් එකකට තමයි මේක අරන් තියෙන්නේ අපි ඒකට අඟල් දෙකහමාරක් පමණ පළල එකක් ගත්තේ මේකට අඟලක පොලිතින් උරයකට තමයි කොහොමත් මාධ්‍ය තමයි පුරවලා තියෙන්නේ මොකද වැල ටිකක් කුඩයි ඒකේ නිසා කුඩා නිසා මේකට අඟලක පමණ උරයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ අපි ඊළඟට බලමු කොහොම කොතනද අපි තෝරාගන්නේ කියලා මෙන්න මේ වෙනිවැල් ගැට සාකයේ බලන්න මෙතන තියෙන කොලයක් තිබිලා තැනක් මේ තියෙන්නේ කොලයක් තිබුණ පුරුකක් මේ තියෙන්නේ ඒ පුරුකෙන් පහළ ගහ පැත්තට වෙන්න
පහලට තමයි අපි මේකේ අඟල් භාගයක් විතර මෙන්න මේ ආකාරයෙන් හොදින් පොත් ඉවත් කර ගන්නවා බොහොම සියුම්ව කරන්න ඕනේ තුනි පොත්තක් තමයි අතරම මේකේ තියෙන්නේ ඒ නිසා අපි මෙන්න මේ ආකාරයෙන් අඟල් භාගයක් පමණ පොත්ත වටේම හොදින් ඉවත් කර ගන්නවා මේ දකින්න තියෙන්නේ අපි පොත්ත ඉවත් කරගත් වෙනිවැල් ගැට වැල ඇත්තටම මේ මෙන්න මේ ආකාරයේ අඟල් භාගයක් පමණ තමයි අපි පොත් ඉවත් කරලා තියෙන්නේ එතන තමයි අපි ඊළඟට ස්වභාවික එකම හෝමෝන් වෙන අපි නිතරම ප්‍රකාශ කරන එකක් තමයි කොමාරිකා කොමාරිකා ජෙල් එක තමයි අපි මෙතනදිත් ආලේප කරන්නේ මෙන්න මේ පොත් ඉවත් කරගත්ත කොටස සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි හොඳින් ආලේප කරගන්නවා අපි දැන් මේක වටේම පොත් ඉවත් කර කොමාරිකා ජෙල් එකත් ගාලා අවසන්යි ඊළඟට තියෙන්නේ අපි මේකට අර කොහොබත් වලින් අපි හදාගත්ත මේ අපේ ලේයර් එක දාන්න මෙන්න මේ ආකාරයේ අපි සාදාගත්ත එක පලා ගන්න ඕන අපි අර කිලෝ පේර වගාවේදී පළවා වාගේ අපි මේකත් සියුම්ම මෙන්න මේ ආකාරයෙන් පලා ගන්නවා මෙන්න මේ ආකාරයට මැදින් හොඳින් අපිට පලා ගන්න අවශ්‍යයි මේකටත් අපි අර වාගේ ජලය දමලා මිරිකලා ගත්ත කොහොබත් තමයි අපිට තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන් මේ බෑගයත් අපි හොඳින් පලා ගන්නවා මෙන්න ඉන්පසු ටිකක් බොරුල් වෙන්න මෙන්න මේ ආකාරයෙන් සදා ගන්න අවශ්‍යයි ඉන්පසු මෙන්න මේ ආකාරයට වැලේ උඩ පැත්ත මේ පොලිතින් එක උඩට තියනත් පළපු ආව පළපු කොටස මෙන්න මේ වගේ යට වෙන්නත් තියන්න ඕන මොකද ජලය එකතු වීම නිසා මේක දැන් වර්ෂා ජලය හැරි මේ මෙහෙම තිබුණොත් අපිට යට වෙන්න එන්නේ නැහැ මේක ඇතුළට ඒ නිසා අපි මෙන්න මේ ආකාරයෙන් හොඳින් තියාගෙන අපි මේක ප්‍රවේශමෙන් අපි හොඳට ගැට ගහන්න ඕන ටිකක් හිර වෙන්න මෙන්න මේ ආකාරයට මෙන්න මේ ආකාරයෙන් තමයි දැන් හොඳින් අපි ගැට ගැසලා තියෙන්නේ ඇත්තටම මේ වටේම හොඳින් ගැට ගහලා තියෙනවා මේක සාමාන්‍ය මාසයක් විතර යන මුල් දකින්න අපිට මේකේ මුල් දැක්කට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ හරින් ඉවත් කරලා මේක සීතවගෙන සෙවණි සමයි අපිට හිටවන්න අවශ්‍ය වෙන්නේ වෙනවැල් ගැට සාකය මොකද මේක සාමාන්‍ය හිරුවෙලිය තමයි මේක මොකද විශාල වනාන්තර වල තමයි වැවෙන්නේ ඒ නිසා අපි මේකට හේවන ගතිය තමයි තියන්න ඕන අපි කපලා අපිට පුළුවන් වැලි මතු පිටපස් කොම්පෝස්ට් එකතු කරලා බඳුනක වැලයන් හිටවගෙන වැලයන් දෙනකොට අපිට පුළුවන් ගහක ආධාරයෙන් අපේ ගෙවත්තේ ඇත්තටම ඉතාම වටිනාමත් සාකය අපිට වෙනවැල් ගැට සාකයත් වගා කරගන්න ආයුර්වේදයේ සඳහන් වන විදියට වෙලිමල් ගැට කොත්තමල්ලි ඇත්තටම රස්නෙන් තමයි අපි පානය කරන්න ඕනේ. උදේ 10ට සහ හවස 4ට දිනකට දෙවරක්වත් අපට ගන්න පුළුවන් නම් ඉතාමත් ඇත්තටම හොඳයි වෙලිමල් ගැට සහ කොත්තමල්ලි. ඒ නිසා අපි හැමෝම අපගේ පවුල ඇතුලේ අපේ කට්ටියගේ සෞඛ්‍යම ඇත්තටම මේ කාලේ මේ වසංගත තත්ත්වයේ තේරුම් අරගෙන අපේ දේශීය ආයුර්වේද ක්‍රමය ඇත්තටම මෙන්න මේ දේශීය දේවල් අපි ප්‍රයෝජනයට අරගෙන නිරෝගීමත්ව ඉන්න මෙන්න මේ වෙලිමල් ගැට කොත්තමල්ලි පානය කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. එසේනම් ඔබ සැමට නිරෝගිමත් දිවියක් ප්‍රාර්ථනා කරන ගමන් සිලොන් නැක්රි අපගේ Facebook සංසදය හා එකතු වෙන්න කියලා ආරාධනා කරන සිලොන් නැක්රි අපගේ channel එක subscribe කර bell icon එකත් click කරන්න ඔබට සුබ දවසක්.